සාධ සාධ සාදු නමස්කාරවේවා බුදුරනට සැමදාබුදුහිමි සරනයමි නමස්කාරවීවා දම්බෘුවනට සැමදා සදහම් සරණයමි නමස්කාරවීවා සංගරුවනට සැමදාමහා සංග සරනයමි නමස්කාරවීවා තුනුරුවනෙට සැමදාතෙසාරණ සරණයාමින් සාදුු සාදුසාදු අපගේ ගොරුදේවෝත්තම පින්නත් ලොකුස්වාමීින් වහන්සේට අප හැමගේ නමස්කාරය වේවා සාදුු 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 රදධාවන්ත වාසනාවන්ත පින්න්නොත්නේ මහාතේරාභිවන්දනා ධර්මදේශනාම් මාලාවෙන් ඔබ අප පහුගේ කාලෙ පුරාවටම තු මහරහතන් වහන්සේලාගේ ඒ ජීවිත කතාගෙන උන්වහන්සේලා ධර්මාර්ග දියුණු කරපු හැටි උන්වහන්සේලාගේ ගුණ ගැන ඉගෙන ගත්තා ඉතිං අදත් අපි උතුම් රහතන් වහන්සේ නමක් ගැන තමයි මේ ධර්මදේශනාවෙන් ඉි ගන්ට බලාපොරොතුවෙන්නේ. පින්නත්නේ රහතන් වහන්සේලාගේ ජීවිත ගත් හම ඒ රහතන් වහන්සේලා මේ ලෝකයේ ශේෂ්ඨත්වයට පත්වෙනකුට උන්වහන්සේලා ධර්මාර්ග දියුණු කරපු ආකාරයන් එක්ක උන්හන්සේලා කොට සතරකට බෙදන්ට පුළුව ඒක තියෙනවා සුක්ඛට ප්‍රතිපදාව සැපයි ඒවාගේම දන්ධබිඤ්ඥා වහා අවබෝධය කරායන පිරිසක් ඒ කාල හිටිය එකන් ප්‍රතිපදාව සැපයි කියන්නේ උන්හන්සේල යම් සීලයක් රකිනවාද ඒ සීලි ඉතා පහසුුවන්න ආරක්ෂා කරනවා. ඊට පසේ යම් සමාධයක් වඩනවාද ඒ සමාධියත් උන්වහන්සේලා ඉතා පහසුවෙන් දිවුණ කරනු කට න්න්නහසලට කෙස්ොලින් ලැබෙන පීඩාව බොහොමඩුයි. ඒවගේම උන්වහන්සේල දැන් සීලයත් සමාධියත් බොහොම හොදින් උන්වහන්සේලා වඩනවා ඊට පස්සේ ප්‍රඥායින්ද්‍රිය ප්‍රඥාවත් උන්නවහන්සේලාට වේගෙන් දියුණනු වෙනවා ඒක තමයි කියන්නේ ප්‍රතිපදාව සැපසේ ඒවගේ වහා අවබෝධි කර යනවා ඒක තමයි සුක්කාා පටිපදා ිපාබිඥ ිප්ප ගන්තමයි වහා ඊට පස්සේ තව පිරිසක්කන්නවා සුකා පටිපදා දන්දා බින්න කැන් ප්‍රතිපදාව සැපයි අවබෝධය බොහොම හෙමින් තම සිද්ධුවෙන් එක ැනි උන්හසේලා සීලයක් රකිනව නම් ඒක සුවසය ආරක්ෂා කරනවා සමාධයක් දියුණු කරනවා නම් ඒ සමාධයක් බොහෝම සුවස දියුණු කරනවා ඇබැයි ප්‍රඥාව බොහෝ හෙමින් තමයි වැඩෙන්නේ එ නිසා උන්වහන්සේල්ලා ප්‍රතිපදාව සැපයි නමුත් අවබෝධය කර කියන්නේ සිත නිකලෙස්වීම කරා ගෙන යනකුට උන්වහන්සේලා බොහොම හෙමින් තමයි ගමන යන්නේ ඒකට කියනවා සුක්හා පටිපද දන්දහබිඤ්ඥා කියලා. ඒවගේම තව පිරිසක් ඉන්නවා ඒ රහතන් වහන්සේලා ප්‍රතිපදාව දුකයි දුක්කා පටිපදා හැබැයි උන්වහන්සේලා වහා අවබෝධය කර යනවාඒවගේ කිප්ප කිප්ප කියනෙ ව වබෝධ කර යන. දුක්කා පටිපදා කිප්පා බීන්න එතකොට ප්‍රතිපදා දුකයි කියන්නේ උන්හසේලා සීලේ රකින්නෙ බොහොම දුකසේ ඒවගේ බණභාවනා කරන්න බොහොම දුකසේ හැබැයි උන්වහන්සේලා වේගෙන්දිී වුණුුවෙනවා ඒෙ ප්‍රඥා ඉන්ද්‍රත් වේගෙන්දී වුණු වෙලා අරහත්වය කර වේගෙන් ගමන් කරනවා ඒවගේම තවපිරිසක්කන්නවා ඒ රහතන් වහන්සේලා දුක්කා පටිපදා දන්දා බිහි්න්නා ප්‍රතිපදාව දුකයි බොහෝ දුකසේ සිල්ආරක්ෂා කරන බොහෝ දුකසේ බණභාවනා කරනවා හැබැයි ප්‍රඥාව එක කියන්නේ සිකල් සිත නිකලේ ස්වීමත් බොහෝම හිමින්තම සිත්තවෙන්. ඉතින් මේ ආකාරෙන් රහතන් වහන්සේලා ධර්ම්මාහර්ගේ දියුණු කරන ස භාවයනම කොටස් හතරයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩන්න කාරේ මේ රහතන් වහන්සේ මේ කොටස් හතරම හිටිය. බොහෝ හිටියේ දුක්කාා පටිපදා දන්දාබි්ඥ ප්‍රතිපදාව දුකයි අවබෝධයක් බොහොම හිමින්. ඉතින් බොහෝම දුකසේ ධර්මාර්ග දියුණුකරපු උතුම් රහතන් වහසේ නමක් ගැනතම දප ඉගෙන ගන්නේ ඒ රහතන් වහන්සේගේ නම සප්පදාාත මහරහතන් වහන්සේ. මේ සප්පදාස මහරහතන් වහන්සේ මේ නම වැටිත් හැටි හරි ලසනය. මේ සප්ප්‍රදාාත මහරහතන් වහන්සේ සැවැත් නුර්වාසය කරපු කෙනෙක් සැවැත්තුවර වාසය කරපු ඉතා ශ්‍රද්ධාවන්ත කොළ පුත්‍රයෙක් ඉතින් මේ හැමදාම ධර්මය හාන්ට යනවා ඉතිං බුදුරජාණන් වහන්සේගේ කෙරේ හිත පැහැදුනා ධර්මය ගැනත් හිත පැදුනා ශ්‍රාවක සගරත්නය ගැනත් හිත පැහැදුනා හිත පැහැදුනාට පස්සේ මේ කොළ පුත්‍රයාට හිතුණ බුද්ධ සාසනය පැවිදිවියෙන්ට ඕ. ඒ කියන්නේ මේ ගිහි ගෙතර වාසය කරද්ද මේ ධර්ම්ම මේ පුරදුකරනවා කියන එක බොහෝම දුකසේ කරන්න ඕන එක. නමුත් පැවිද්ධ කියන්නේ වගේ දෙයක් න මේ පැවිද්ධ කියන්නේ ආකාසය වගේ හරීම නිස් කලංකයි. එනිසා උන්හන්සිට පැවිද්ධකිරරි ආසාාවක් ඇති වුණු උන්වහන්සේ බුද්ධ ශාසනය පැවිදි වෙනවා. පැවිදිවෙලා ඉතාමත් ශ්‍රද්ධාවෙන් සිල් ආරක්සා කරනවා. භනත් කරනවා හැබැයි මේ ස්වාමීන් වහන්සේ මේ බල්කොච්චර බණභාවන කරට ගියත් හිතනම් කවදාගවත් එක ලස් කරගන්නට උන්න එක කියන් එන්වහන්සේගේ හිතේ කිසිීම සවාධි මාත්‍රයක් ඇතිවන්නේ උන්වහසේ බොහෝ දුකසේ තමයි මේ ධර්මාර්ක ඉදිවුණු කරය ඉතින් උන්වහන්සේ සෑම හැම වස්කාලකම කල්පනා කරනවා මම නම් මේ වස්කාලෙ ොහොමරි රහත්වෙනවා තමයි පටන් ගන්න හැබැයි එහෙම පටන් ගත්තට උන්වහන්සේ ඔන්න ඉතාම ඔහන්න කමින් උදේම නැගිටලා බුද්දු ගුණ සිහිකරලා ඉට පස්සේ ධර්මය ගුණ සිහි කරලා මරණ නාස්සතිය සිහි කරලා ජීවිත පරිත්්‍යයාගෙන් අදනම්ක් කොහොමරි ධර්මය හැසිරවා කියලා පටන් ගන්න ඔන්න රොක්මොලකටයනම් කායට ජවතියාගෙන බාවන ඉරියාවට හිත එමු කරනවා හැබැයි උන්වහන්සේ කොච්චර උත්සා කරත් උන්හන්සේගේ සිත නම් කබදාකවත් සමාධිමත් කරගන්නට පැරවුණ සමාධී අත්තියා එකරමන් කොතියාගට පැරවුණම් උන්හන්සට හැමවෙලීම මේ සරාගී සිතුවිලි ඇතිවෙෙන්ද ගත්තා ඇති උන්වහන්සේ කල්පනා කර ම තාස් ්‍රදධාාවෙන් මේ බුද් වාාසනය පැවිදිච්ච කෙනෙක්. මං මේ ස්්‍රද්ධාවෙන් මගේ හිත මේ ධර්මයට කිසි කැමැත්තක් නෑන්. මගේ හිත මේ ධර්මය කෙරෙහි විජු වෙන්න . අනේ මට මේ ධර්මය දියුණු කරගට පෑන කියලා උන්හන්සේතින් හැම දාමති බොහොම දුකසේ වාසය කරන්න මේ දවසදධ කන්න මෙහම. අවරුද්දධ කන්න මෙහෙම. අවරුදු විසි ගානක් උන්වහන්සේ අන්තිමට කල්පනා කරනවා මේ මම ශ්‍රද්ධාවෙන් පැවිදි වෙලා බොහෝම අමාරුවෙන් තමින් පැවිදි ජීවිතය පත් වුණේ මේ ඉතින්ම මේ ගත කන්න ජීවිතේ මේ පැවිදි ජීවිතය මට කිසි සැනසීමක් නෑ මගේ හිතේ කිසිීම සංසිඳීමක් නෑ මගේ හිත කවදාක්ත් එකලස් වෙන්නේ ලබහෝ දුකට පත් වුණා ඉතින් අර භාවනාටයමු කොරගන්න අත්දෙක් උන්වහන්සේ හිසේ ගාගෙන අන්ඩ අන්ඩා වෙෙහෙරින් විහිරටතුවනු. කවදාකත් උන්හන්සේගේ සිතේ අල්ප මාත්‍රයක්වත් සැනසීමක් නම් ඇතිවන්නේ. ඉතින් උන්හන්සේ කල්පනා කරනත් දිගෙන්දිගටම මේ මම ත්‍රද්ධහාවෙන් පැවිදිලා ඉන්නේ දම්මට මේ ධර්මාර්ගාත අරියුත්තියන ආය වැට වෙන්නේ අ පරණ ජවිතයට ගිහි ජීවිතයට ගිහි ජීවිතය ගැන්නේ මහා කරදරකම් කටලු දුක්දොම් නස්තියෙන එකක්. ගිහිගෙතර ගිය උත්තයෙෙන් මට අඹුදරුවන්න එක්ක බොහෝ දුකසේ වාසය කරන්නට වෙන්න. මට ඒ ගැලපින්න්නේ මටඒ හරිනිකන්නෙමේ ඉතින් උන්වහසේ කල්පනා කරවා මේ ගිහි ජීවිතරක් බුඩාක් සේෂස්ටයිම මේ බුද්ධ ශාසනී පැවිදද පැවිදජීත කොම ගත කරන්නට ඕන. ම මේ පැවිත්්ත කොහොමරි රැක ගන්ටඕන. මං මේ පැවිජීත රාසාවෙන්ටඕනිකි කියා ගොහොමරි උන්නාහසේ හිත මේ ධර්මයට යොමු කරගන්න. ධර්මයට හිත නගා ගන්න. කොසලේට හිත නගා ගණ්ඩ උත්සාහගන්න. ඇැබේ උන්න්නහන්සේ කිසිතේ කිසි සැනසීමක් තිබුන්නේ. එති මෙහෙම කාලයක් යනකුට උන්නහන්සේට සිතන මේ මට මේ ජීවිතන් පලක්නෑ මං මගේ ජීවිතේ මේ ධර්මය වෙනුවෙන් පූජකනු කියල හිතල විරල්ල උන්හන්සේ කල්පනා කර ජීවිතය නැති කරගන්නටුව. ඊට පස්සේ දවසක් ජේතවනයේ විහාරයට මහා විසගෝර නාග ක්‍රීංගුව කරිංගුවට පස්සේ ජේතවනේ හිටි භික්ෂූන්හන්සේලා මේ නාගේ අල්ලගත්තා අල්ලගෙන කලේකට දාලා කැලේට අතාරින් ඇර යන ඇරං යනකොට මේ භික්‍ෂු හම්බනා භික්ෂ හම්බෙල අහනවා මේ මොකක් දයි කියලා කියනව මහා විසගූර නාගෙක් අපේ විහාරට ටිංගලලා හිටි දැ කැලේට ගිහින්දාන් ඇරං යන කිය ඇ මේ අහනුකට උන්නහ සිට හිතුණ ෂා මෙතින් යපූරුදයක් ජීවිතය කම්මුතු කර ගන්ට ජීවිතය නැති කර ගන්ට මට මේක හොඳයි කියලා කලේ ඉල්ල ගත්ත අනි දෙෙන් දශ්පතින මංගිහින් දන්න කියද ඊට පස්සෙ කොහමට දැන් කලේ ඇරගෙන කැලේට ගිය කැලේට ගිහිල්ලා කලේට අත දැන්ම අත දාලා අර නයාග ඇග අත පටලලලා නයාට හිරි අර කරා එකගැන් නුගගේ ඇග මිරකුවා කටත් පොඩි කරා ඊට පස්සේ ඔළුව මිරකුවා හැබැයි ඒ නයා භික්ෂුට කිසි දෙයක් කරේ නෑ අඩුභ ගාන පෙනේ භිපියොත් නෑ ඊට පස්ස මේ භික්ෂූ ගල්පනා කරම් මේ විසගෝර සර්පයෙක් කියලා මේ ස්වාමන්හසර රැවැටිල්ලා මට දීලා තියන්න ගැණි තඩියෙක් මූ මොන විසකෝර සර්පයද්ද කියලා කැලේටා තෑටල අආයාව ඊට පස්සේ දැන් ආයනකුටර භික්ෂුන් වහසල හම්වෙලා කියනවා ආශ්මතන් වහන්සල මේ ගැරණී තඩීක්න බවලාතින්න නාගෙක් කියලා වාමන් හසලනවා නෑනෑ ගැඩි අටික් ව මහා විසගෝට සර්පයක් අපිට පෙනේ පිප්පුවා දෂ්ට කරන්න පැන්ව කියලා දැ ඒ භික්‍ෂුන් හසල නවා ඒ කියනකට අරභික්‍ෂෝ කියනවා නෑ නෑ ඇති මම කරපුදලොල හැටියට ඒ නාගයා මට අනිවාරම දස්ට කරන්නටඕනි ඇැබැයි මුකෝත් කරේ නෑ මේකමේ ගැණි තරක්ව ඊට පස්සේ දැන් අරහන අරවාමින් අහන්සලහනවා ඔබ ම නාද කරේ කියු ඉතින් ආශමත මම කලෙට අත දැම්ම අත දාලා නයාගයන්ගේ අත පැටලෙව්වා ට පස වගේ ඔලුව මිරකුවා කටත් මිරකුව ඊට පස ව නැට්ටෙන් ඇතර මං ගත් අයිලියත හැබැයි කූත් කරේ නෑමටගේ පාඩුවම කළේට ඇතරයට පස ගියාකිව ප්‍රසදැන් මේ කතාවන්න ජේතවන්න විහාරයේ ඇතුළ පැතිරුුණ බුදුරජාණන් වහන්සේටත් මේ ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නත් මහනිනි ඒ ගැරටි දඩියෙක් නෙව කියන මහා විසගෝට සාර්පයක් කියනවා ඒ සාර්පයා දෂ්ට කරන එතනම මැර නවකින් වකින නමුත් මේ භික්‍ෂුවට ඒ නාගේ අදෂ්ට නොකළේ ය හේතුවක් නිසාකන පෙන්න්නත් මහනිනේ ඒ නාගයා මීටආත්භාව තුනකට කලින් මේ භික්‍ෂුවගේැ මේ භික්‍ෂුවගේ ඉතාමත් ලබැඳී කීකරු දාසෙක් කියනවා ඒ නිසා තමයි කින දෂ්ට කරී නැත්තේ ඉතින් අර භික්‍ෂුවගේ අ අත ස්පර්සියක්ත් එක්ක නාගයාට කලින් ස්වාමයාගේ සුවන දැන්ව කියනවා ඒ සුවන් දැනිත්ත නිසා නාගේ හැමකූත් කරීන ැකී නවා ඊට පස තමයි ද මේ භික්ෂට නම වැටනේ සප්ප දහස කියලා සප්ප කියනි සර්පයාට දස කියනි දාසයාට සප්පදහස කියල විදිර උන්වහන්සේට නම වැටනා හැබයි උන්වහන්සේගේ ප්‍රශ්නය නම් කිසි දවසකි වරුන්නේ ඉතින් උන්වහන්සේ හැමදාම අඩාන්්ඩා බොහෝ දුකසේ ධර්මාර්ගි පපුරදුකන්න ඉතින් මෙහෙ මෙයනකොට දවසක් උන්නහා සිටි කල්පනාවනා මේ ජීවිතයට වැඩන්න මේ ජීවිතය නැතිකරගම්නිික තමයි මට තියෙන එකම විසඳම ඉතින් බුදුරජාණන් වහසේක්ගාව තමයි මම පැවිදිුණේ. ඉතින් බුදුරජාණ වහසේගාව ම පැවිදි වෙලා මගේ සිීත සමාධිමත් නොවනකොට මේ බුදුරාණ වහස අවෝධගෙන මංකොහො ැක් කරන්න. බදුරජාණන් වහන්සේ වදාල් ධර්මය ඒ කාන්තයෙන්ම කෙනෙක් නිකලෙස් කරනවා. ඒ නිකලෙස් කරන ධර්මය ගැන මං කොහොද සැක කරන්නේ. මම දැකලති නො නොයෙක් සමවත්වොල්ට සමවඳන රහතන් වහන්සේලා. නොේ කිරිදි ප්‍රාතිහාරපානු රහතන් වහන්සල මන්දන්නවා. මං ඇසුරු කරන්නේ වගේ රහතන් වහන්සේලා. අනි ඒහෙම පිරිසක් ඉද්දි එහෙම පිරිසක් මං ඇසුරු කරද්දි. ඒ නිකලෙස් මහ රහතන් වහන්සේලා ගෙන. මහා සංගයා ගෙන මං සැකරන්නේ කොහොමද මගේ සිත මේ වගේ වනාට ම තිසරණය ගන මං සැක කරන්නේ කොහොමද කියලා උන්නහසේ කල්පනා කරලා දවසක් උන්වහසේ කොටියේ ඉන්නකොට උන්නහසේගේ දැලිපීය ඇරගෙන කල්පනා කරම් ම මේ දැලිපිහෙන් මගේ බෙල්ලෙන් නහර ටික කපාගෙන මන් මැරෙන්ටෝෙන් අපත්ෙන්ටෝ කල්පනා කරලා දැලිපිහය ගත්තා දැලිපිහ ඇරගෙන හුදට සතර සතිපට්ටානය හිත පිහිටව ගත්තා.සිහයෙන් ැන්සිහය මැරෙන ලෑස්තින් ඊට පසේ දැලිපිහ ඔන්න බෙල්ලට තියාගත්තා දැිපිහ ඔන්න බෙල්ලට තියාගෙන දැන්ස් සතිපට්ටානයට හිත යොමු කරලා ඔන්න දැම් බෙල්ල කපා ගන්න තමයි ලෑස්තිී. හැබැයි ඒ වෙලා අපූර සිද්ධිය වුණා උන්වහන්සේගේ සිත මෙච්චර දවසක් කිසි මරමුණුක උහසගේ සිත කිසි මරමුණුක එක වෙලාවක්වත් තිබිච්ච හිතක් නෙවේ එක කරමුණක නනාා ගණට පුුවන් විච තක් නෙවේ සිත. හැබැයි ඒ වෙලාවේ සතිපට්ටානය තුළ හිත මනාව පිහිටිය මනාව පිහිටනකොට දැ උන්වහසේ දැලි පිහ පැත්තකින් තිබ පැත්තගෙ තිලර සමාධිමත් වෙන එක්කංග වෙන සිතට අවධානියමු කරා ඒ එකඟ වෙන සිතට අවධානියම කරනකුට උන්හසේගේ තිබබන සිතේ තිබ්බ දුක් දෙන්නා සක්කොම නඇති වුණා හිතට ප්‍රීති ඇති වුණා ඊට පස්සේ කය සැහැල්ල වුණා කය සැහැල්ල වෙලා ඔන්න ැඋහසේ දිගට දැන් ඔන්න අර එක්කංග වෙන සිත කොසලයට නගනු ැ කුස සිත වඩන සතිපට්ටානයේ පොරදු කරනු මෙහෙම කරනකට උන්වහසේ සිත සමාධිමත් වුණ හි සමාධිමත් සිතින් උන්වහන්සේ පලවෙනි දයාානට සමවයදන උන්වහන්සේ දෙවන් දියාට සමවදන උන්හසේ තුංගෙන දියාට සමවදන උන්න්නහසේ හතරවන දියානට සමවයදනු. දැන් සිත උපේක්ෂාවීතයන්. ඒ උපේක්ෂා සිතින් උන්හන්සේ මන්ගේැ පේක්ෂාසිත උන්හසයමු කර විදර්ශනාවට ඒ විදර්ශනාවට යොමු කරනගොට උන්හන්සේගේ සිත වේග ගලාබහින සැඩ පහර ටහුුණ වගේ ඒ යමා නිවන කරා ඇරගෙන කිා උහසේ රහතන් වහසේ බවට පත් වුණ. බ උන්වහන්සේ උන්හන්සේගේ ජීවිතය ගැන කල්පනා කර කවදකත් මේ සිත සමාධිමත් වන එකක් හැටිට නෙමේ හැබැයි උන්වහන්සේ නොදැනීම උන්වහන්සේගේ සිත වැඩිලා උන්හන්සේගේ සිත ධර්මය තුළ දියුණු වෙලා උන්හන්සේ අමානිවන කරා ගිය ඊට පස්සේ දැ මේ බුදුරජාණන් වහසට ගිල්ලා කියා බුදුරජාණන් වහන්සේටකිී කියන මේ භාග්‍යතන් වහන්ස මෙමයි මම අරහතේ සාක්ෂත් කරා කිය ඒ බදුරජාණන්හන්සේ දේශනා කරවා පන්නත් භික්ෂුව ඔබට ඔහොම වනේ ඔබ සසරයේ රැස්කරපු අකුසලයක් නිසා එක කියන්නේ අවුරුදු විසි පහක් යනක සිත සමාධියකින් සමාධී මාත්‍රයක් ඇති නොවට හේතුව ඔබ සසරය කරපු අකුසලයක් නිසා එහෙම නිසා තමයි ඔබට උනේ ඔහොම කියල බුදුරජාණන්හන්සේ දේශනා කරනවා පින්නත් භික්ෂුව බ කාශව බද්ධකාලත් පැවිදිල හහිටි කෙනෙ ඒ කාශව බුද්ධ කාලය තව භික්‍ෂුවකට මේ දැම් පැවිදිවෙලා ඉද්දි ධර්මාර්ගය දිවුණු කරද්දි අරති ඇති වුණා අර කියන්නේ සිත කුසලේට නගාගන්ට බැරිවුණා ඊට පස්සේ පැවිදි ජීවිතය එපාවනා ඉට පස දැන් මේ භික්ෂුව අර භික්ෂෝරකට ගිහිල්ල කියනවා තමන්ගේ ප්‍රශ්නය ප්‍රශ්නය කියන්නේ මට මෙිහිම හිතෙනවා කියන්නේ පැවිදි ජීවිතය හරි අමාරුව එකක් මට ගිහිවෙන තියව වන හොඳයි කියලා දැන් අර භික්ෂුට කියනවා එතකොට ඒ භික්ෂුව මේ පැවිදි ජීවිතය ආනිසංස්ව උන්හන්සට කියනවා ඒ වගේම ගිහි ජීවිතය ආදීනවක් කියනවා කියල දෙෙනවා මේ ගහිදීවිත යන හා දුස්ර එක ගිහිජීවිතය ගත කරනවා කියන ලේසික පහසු කටයුත්තක් නමින් පැවිද්ධක නී වගතයක් නෙවෙේ පැවිදිකැන හරිට ආකාස වගේ හරි නිදහස් කියල තැම් පැවිදි ජීවිතය ආනිසංස කියනවා. ඊට පස්ස ගිහිජීවිතය ආදීනව කියන මේ ගිහිජීවිතය ආදීනව කියනගටයි පැවි්ජීවිතය ආනිසංස කියනකොටයි උහසයක සිත ආය මේ සංසිදුනා සංසිද්ධලා ආයත් තර පැවිදි ජීවිතය ගැන අලවා වාසය කර ඊට පස්සෙ මේ දැන් ඒ භික්‍ෂුවට තිබබා ඉතාම සුන්දර ශ්‍රමණ පරිස්්කාර ශ්‍රමණ පිරිකර තිබුණවා ඉතින් දවසක්ඒ භික්ෂ ශ්‍රමණ පිරිර පිරිසිුදු කරනවා පිරිසිදු කරන කොට අර තමාන්ට උපදෙස් දීපුනි භික්ෂුවත් එතන්ට වැඩම කළ වැඩම කරාට පස්සේ මේ අර භික්‍ෂූ කියනවා අ පෙන් අස්වාමින් වහන්ස මේ මම හිටිය මේ ම පැවිදි ගිහි පවිදි ජීවිත අතාරිදේ ැන ිහිහක් වට මං හිතා හිටියේ එතකොට මේ ශ්‍රමණ පිරිකටික මං බහන්සි දෙට තමයි හිතාගෙන හිටියේ කියල දැන් ඒ විස්තරය කිව අනි මං ටිකු බහන්සිර දෙට හිටිය මං ගෙදරයන්ට කල්පනා කරකුට නමුත් වහසේ ම බේරගත්තනනි කියල දැන් විස්තර කිව්ව ස්තරයි කියන කොට අර භික්ෂ බැලව පිරිකරටික දිහා පිරිකරටික හරි අගේ. උන්හසේගේ හිතට මේ ම හමුතු හැකිී මක්කාව අනේ අපරා එදාම මෙහි මඔප්පු දෙෙස් දුන්නේ. අනේ අපරාධිමං මේ විදිහට මේ පැවිද්ධ අනු සස්කව අපරාධිම මේ ගිහිදීවිය ආදීන උන්හසිට කියල් දුන්නේ උන්හසේ දා ගියාන මේ පිරිකරටික අයිතියෙන මටන කියල කල්පනා කරලා උන්හසේ මේ අමුත් විීට දැන් උපදෙසි දෙන්නගත්තා ඒ කියන්නේ දැ ගිහිජීවිත එදා කිව ආදීනව අද ගිහිජීවිතය හොඳයින කියලා කියනවා නෑ භික්‍ෂව ඉතින් බං එදා ඔබ වැටලහිටිය තත්ව නිසා තමයි මං එහෙම කිව්වේ ඒ වනාට මේ ගිහිජීවිතය කියන්නේත් නාරක තැනක් නෑකිනවා ඔය පූරුවට මේ ගිහිජීවිතය කත කරන ලස්සන කට්ට ඉන්යේ මොන තරංග ගීද මේ බිරින්තකකින් වගේ ආදරයක් ටෛද් දෙකුින් ලබේියයි කිය දැන් ගිහි ජීවිත කැන වර්නාා කරනවා. ඒ වර්නාාකරනකොට අරභික්‍ෂෝ කල්පනා කරා හැ එදානම් මට අවංකෝම තමයි මේ භික්‍ෂු උපදෙස්දුන්නේ හැබැ මේ අද මට අමුතු දයන්න කියන්නේ. මට මේ ගිහි ජීවිතය හොඳයි කිය කියෙනවන්නේ. එකත් එකටම මේ මගේ පිරිකර ටික දැකලා මෙ පිරිකරවලට ආසාෙන්න්නඩ ඇති හමන් කියල කල්පනාර කල්පනා කරලා හිතනවා නෑනෑ මමනං ආ ඒ වගේ ලාමක විදිහට හිතන්නේ එකන පැවිද්ජීවිතයේ අහරින් දුණ කියල මං ආ හිතන්න මං කොහොුම අරි දුකසේ හරි මේ ධර්ම් හාර්ගෙ දියුණු කරන කියල කල්පනා කරල දැන් උන්වහන්සේ ධර්මය පොරතු කරනවා හැබැයි උන්වහන්සේ ගස් සේවඳකට ගියත් කොටීකට ගත් සක්මං කරන්නගත් උහසට අරක මතක් වෙනවා මතක් කියලාැන උන්හසේ මතක් වෙනවා කියන්නේ අර භික්‍ෂුව කියපු ඒ මතක් වෙනවා අන පැවි ජීවිදරවා ගිහි ජීත හොඳයින කීපටික ඒලාවේ කොහෝ මරි බොහු මමාරුවෙන් අරහිත ආයාය උත්සාහයෙන් යුක්තව ධර්මීට ගන්න ුදුරජාණන්හස ගනු සාසනාවසිහිකන්නවා. කොහොමරි මන්හන්සේට මේවත් එෙක්ක හිත ධර්මයට නගා ගන්ට හිත කොසලෙට් නගාගන්ට ගොඩා දුක්විදිට වුණා හැබැ උන්නහසේ අන්තිමට ජයගන්නවා එකැනි උන්වහන්සේ නිකලෙස්සෙනනවා එදායි උපදෙස්දී භික්‍ෂූතමයි කිනම් ඔබ සප්දදා මහරතන් සලාද ඉන්න එදා පදෙසි භික්ෂුව කියනවා ඔබ එදා ඒවිදියට විරාගී කෙනෙක්ට සරාජී විදිට උපබද දෙසිදීපුුණනි සාතමයි කියවාඋ වවහන්සේට මේ අවුදු විසිපහක් ජනකං සමාධී මාත්‍ර ඇතිකරගන්ට බැරිුණේ එට පසේ බුදුරජාණන් වහන්ේ දේශනා කනවා ඒ කර්මය නොතිබුුණනං ඔබට ඒජීවිතත් ධර්මී පපුරදු කරගන්තිපකින එතකට බලන්ට පින්නත්න්නේ කර්මය තමාගේ පස්සේාව තමාගේ පස්සේල තමන් විපාක දුන්නා තමන් පැවිදිවිල යිද්දී කරපු කර්මයක් පැවිදි ලයි්ද විපාක දුන්න එක කියන්නේ ඒ භික්‍ෂෝ කරේ විරාගිය පතන කෙනෙක්ට සරාගී අරමුණක් දීම මේ ජීවිත ඒ භික්‍ෂුවට එකක් මුණ ගැහුණා මේ භික්ෂෝ විරාගේය පතනවා සිත රාගයටට සූදා නම්නය සිත ඇතිවෙන්නේ සරාගී අදහස් හැබැයි භික්ෂුව සරාගී සිතට ආසකරනය උන්න්නහසේ හැමවෙල ප්‍රාර්ථන පැතුවේම සිතේ සංසිදීමක් මේ අකුසලයන්ගේ නැගී සිටීමක් අකුසලයන්ගේ ප්‍රහානයක් බුද් දේශනාව තියෙනවා ර රෝපේට යම් කෙනෙ කාසකරනවද කැන රූපේ ටාසකන්නවද රූපේ ගුණ කියනවද එද එහෙමගේ රූපේ ආසකරද්දි රෝපේ ගුණ කියා්දේ රූපේ බැසගන්නව කියෙනො හිත රෝපය හිත බැසගත්තට පස්සේ ඒක දමයි කියන උපාදානේ යමක් උපාදාන වනාට පස්සේ කර්ම රැස්සෙනව කියනවා ඒ කර්මය නිසා ආයුපදිනව කියනවා ඉපදීම නිසා ඔන්න ජරා මරණ සෝක පරිදි දුන්න සාය ඔන්න සසරගමන සකස් වෙනවා ඊට පස්සේ ඔන්න විඳීමටත්වේ වගේ යම් විදීමකට ආස කරනවා එතුට වාසකරද්දය ඒ විදීම තුළ හිත බැසගන්නවා කියන. විඳීමේ හිත බැතක බැසගත්තට පස්සේ ඒ විඳීම ගැන ගුණ කියීනවා කියන. ගුණ කියන්නට කියන්ට මකදද වෙන්නේ ඒක උපාදාානයක වෙනවා කියනවා උපාදාන පච්චේ බව ඔන්න බවය සකස් දෙෙන බවත්්‍යාව ජාති බවය නිසා ඉපදීම සිද්ධනයි ජාතිපච්චය ජරා මරණ සෝක පරිදිව දුක්කදොම නස්ස ඒ විදිහට මුළු මහත් දොම්න්නස් රැසම හටගන්නවා. හැබැයි මේ පික්ෂුව අවුරුදු වෙේසි පහ පුරාවටම හිතේ ඇතිවද එල්ලාම කකුසල් ගැන කැමැත්තක් ඇති කර ගත්තෙ නෑ. උන්නහසේ හැමවෙලි මෝනි උුණේ මේ අකුසලයන්ගේ නිදහස් වෙන්ට. උන්හසේ හැමවෙලියෙන් පැත්තිවේ මේ අකුසලයන්ගේ හිත නගා සිටුවීම ගැන. ස ඒ කරගන්ට බැරි වුනාට ගැන්නේ අකුසලයන් සමා අකුසලයන්ගෙන් නිදහස් වෙලා කුසලේ හිත නගාගට බැරි වුනාාට උන්වහසේ නිතරම කල්පනා කරේ මං කොහුමරි කුසල් වඩන්ට ඕන මං කොහොමරි අක්කුසල් ප්‍රහාණය කරට ඕනකින් අදහස තමයි උන්හස ගව තිබිින් ඒ අදහස නිසා උනාහසේ සිත ක්‍රමින් ක්‍රම ඉන්දව වනුන් උන්හසර නොදැනනිීමමුන්නේේ දැම්බන් උන්වහසේ පාර්ථනා මට මේක කරගන්ට බෑ මැරණක තමයි මට කරගන්ට තියන එකම විසඳම කිය කල්පනා කරින් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කනවා මේ ඔයි වාසි ජටෝප සූත්‍ය තින ලස්සන උපමාව තියෙනවායක මේ ඔන්න වඩුව එක් හරි එහෙම නැත්තම් ඩුවේග ගෝලයෙක් හරි වැෑමිටකින් වැඩ කන්න ෑයකින් වැඩ කන්නවා මේ වැඩ කරනකොට මේ ඔන්න වැෑයේ වැෑ මිටේ ඇගිලි සලකන්න අතේ ඇගිලි පාරවල් දකිින්ට දහම්බෙනෝ ෑ මිටේ නමුත් එයා වඩු අට හරි ඒ වඩු වගේ අත වැසි යට හරි කිසි අවබෝධයක් නෑ කියනවා එක අවබෝධ කරගන්නට බෑ කියනවා අද දවසේ මේ වැෑ මිටේ මෙච්චර ගෙවිලා ඊයේ මෙච්තර ගෙවුණා ඊට කලින් දවසේ මෙච්තර ගෙවුණ කියලා එහිම අවබෝධයක් ලැබෙන් නෑ කිය නමුත් යම් දවසක මේ ෑමිට ගෙවිලා ගේියාද එකන්නන්නේ වැඩකර ගවෙනවාන ගෙවුණට බසේ දැන් ඔන්න වැඩ කරන්නට බැරි ත්වයට එ නවා අන්න එදාට දැර ගන්නවා කියනවා දැන් ෑමිට ගෙවිල තියන්නේ කියලා. ඒ වගේ කියනම සිතත් මේ ධර්මාගගේ පුරුදු කරන ගොට බණභාවනා කරන්නකොට අද මගේ ආශ්‍රව අද මගේ කෙලෙස් මෙත්තර ගෙවුණා ඒ මගේ කෙස් මෙතර ගෙවුණනා දමගේෙස් මෙචතර ෙවුණ එහෙම අවබෝධයක් ලැබෙන්නැ කියනවා නමුත් යම් දවසක කෙලෙස් ගෙවිලා නිකෙලෙස් සුනාද ආනේ එදහට අවබෝධය ලැබෙනවා කියවා මගේ සිතද කෙලෙස් නෑ කියරු ඒ වගේ කියන මේ ධර්මාර්ගි පුරදු කරත්ැන්නේ අද මේ ධර්මාගි පුරුදු කරා කියලා එහෙම අවබෝධයක් ලැබෙන්නේ එහනම් මේි තියෙනවා දිගටම පුරුදු කරටෝනික ඒ දිගටම පුරුදු කරද්දිී ලැබෙන ප්‍රතිඵලයක් තමයි මේ නිකල ස්සවා කියන එක. ඊට පස්සෙවාස් ජටම සූත්‍රිම තියනෙන තව උපමාව ඔන්නකිකිලියක් ඉන්නවා කියනු මේ කකිලි බිත්තරටක් හරි එහම නැත්තම් බිත්තර දහයක් හරි බිත්තර දුොළහක් කලි දානව කියන. දාළවිරවෙලා කෙකිලට අදහසක් තියනවා කියවා මේ එකන හොඳට රකිින් නැකනු හොන්ඳට උුසුම් කරන්නත් නැකේනවා ඒ වගේ නැවත නැවතක කරන්නත් නැකනු. එහෙම කරන්න නැති කිහිලිට ආසාවත්වය නො කියනවා අනේ මගේ පැටව හොට හරි එහෙමන නිය සිලිං හරි මේ බිත්තර පලාගෙන එලියට එනවල හොඳ හිනය කියළ අදහසක් තියෙනු. හැබැයි කෙකිලි මනාකොට බිත්තර රකි නෑ මනාකොට ඒව උනුසුම් කරන්න ත්නෑ හැබැ එකකිලට අදහස තියෙනවා අේ මගේ හිස්සුව පැටවටික ඉක්මට එලිටනවා කියලා හැබැයිඒ පැට කවදාකත් හෙම ඉක්මට එලියටෙන් නෑ කියනවා හේතුවමොකද කකිලි හරියට බිත්තර රකින් නැති නිසා ඒවගේම ඔන්න තවකිකිලියක් ඉන්නවා කියනවා ඒකිලි බිත්තර අටක්හරි දහයක්රි දොලාහ කරිදාලා හොඳවට රකිවා කියනු හොඳට මේ බිත්තර උනුසුම් කරනවා කියනවා ඒවගේ නැවත නැවත බිත්තර උණුසුම් කරන මේ යෙදි ලවාසය කරන්නවා කියනවා හැබැයි කියලට ආසාාවක් නෑ කියවා අනේ මගේ පැටක්මට හොටන් හරි නිය සිලි හරි මේ බිත්තරටුව පලාගෙන එලියටනවා හොඳයි කිය ෙම අදසක් නෑ කියව හැබැයි බිත්තර රකිණක හොට කරනවා කාලයක් යැනකුට පැටවටි එලියට නවා ඒ වගේ කියන මේ ධර්ම පුරදු කරනකුට අදහසක් යැන සිත නිකලෙස්සෙනවා කියන අදහස ෝර්නයැ කියන අදහස නැතත් මේ ධරම හරිට පුරුදු කොරොත්හීම සිීත නිකලෙස්සෙනවා කියන වෙන දෙයක් කියනවා දැන් අපි ගත්තත් එෙහෙම අපි කුසල් වඩන්ට අකුසල් ප්‍රහාණය කරන්නට උත්සාහ ගනිද්දි පුොරුතු කරද්දි මේ හිත ඔන්න අපිට හිතෙනවන්න අපි දවස් දෙකත් වනක් අපතුම් භාවනා කරන්න පටන්ගන්න කිය අ අපි දවස් දෙකක් වනක් භාවනාව උත්සාහින් උනන්දුවෙන් කරනවා ඊට පස ඊට පස අපි ඒකා තෑරල දාලා ආය දවස් කීපයකින් ආය පටන් ගන්න ඊට පසේ ආය කාලයක් නෑ ආය පටන්ගන්න මෙහෙම මේ අපි ධර්මය පුරුදු කරන්න ඉතින් එහෙම පුරුදු කරල මේ ධර්මේ අර ප්‍රතිපලයක් ගන්නට බෑැකිනිිකම එපත්ම කියන්නේ බනැතකුට මේ සප්ප්‍රදස මහරහතන් වහන්සේගේ කතාව ගත්තත් හෙම උන්නහසේ හැමවෙලේම කල්පනා කර මගේ හිත නිකලෙස් වෙන්ටෝනි මං මේ හිත සමාධිමත් කරන්නටෝනි කියල උන්න්නහසේ හැමලේ මුත්සායකින් කටයුතු කරා උන්න්නහසේ අකුසල් එනකොට අකුසල් වලඩ ගැරහවා හැබැයිඋස සිත අකුසල් දුරුන්නේ ඇැබැ මේක උන්හසේ කාලයක් තිස්සය කරංාව කාලයක් තිසග කියන අවුදු විසි පහක් එක දිගට ඔය ටික තමයි කරේැ උහසේගේ අකුසල් වලට ගරහා ගරහා අකුසල්ට අකුසල් එනකොට උන්හසේ ගොඩා කියලාවට කරන තියන්නේ අන්ඩ අන්ඩා දුවනවාගේ න වෙහෙරෙෙන්න්නේ හිරට. අකුසල් පිළිගන්න නැති නිසා. එහමතම උන්හේ වාසය කර තිය. හැබැයි උන්හන්සේට නොදැනීම උන්හසේගේ සිත සමාධී කර වැඩනා කැන් නිකලෙස් නිකලෙස් ජීවිතයක්කර න්වහසට නොදැනීමගේ බල උන්නහසේ අන්ති මුහොති කල්පනාකර බෙල්ලි නහරටික් අපාගෙන වැරෙන්ට න කියලා ඒ වෙලාවේ උන්වහන්සේකි සිත එක ගුණා එකඟ වෙලා ධර්මය පුරුදු වනාා දරම පුරදුනා කියන්නේ උන්හස පපුරුදු කරපු ධර්මය ඒ වෙලාවෙදි උහසේට අවබෝධක කර අඇරගෙන ගේ උන්හසේ. ඉතින් අපිත් මේ ධර්ම්මාගේ පොරුදු කරක්ද අපිටත් ඔන්න ඔ කියන කරන්ටි ගෝන වන එකයන්නේ උත්සාහයෙන් යුක්තව වීරයෙන් යුක්තව නැවත නැවත පොරුදු කරන රටාවක් අපේ ජීවිතය තුළ තියන්තුන එහෙම නැවත නැවත උත්සාහකන් රටාව අපේ ජීවිතය තුළ තිබොත් හෙම අපිටත් පුළුවන් මේ ධර්මය ලබන්ඩුවන් ප්‍රතිබණ ලබා ගන්ට එහෙම නැත්තු අපි හිතන අනේීමගේ හිත සමාධිමන්තරන කොච්තර හොඳද අන මේ අගු සල් දුරනම් කොච්චටර හොඳද කිය කල්පනාා කරා කියලා ඒක අපිට ලැබෙන දෙයක් නෑ අපි කරන්න ඕන ප්‍රතිපදාවයේදී වාස කිරීමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ප්‍රතිපදාවකේද වාසය කරනුුව ක දිගට ඒ ප්‍රතිපදාව නිසා යම් ප්‍රතිපදාවන් ඒෙන ශේෂ්ඨත් තෙර පත් කරවා කියලා සස්තත්වයට පත් කරන්නවා කියන ඒ ප්‍රතිපදා අතම ැකින ආර්යස්ථාකික මාර්කය ඒ රර්ෂ්ටාි මාර්ග යම් කනෙ පුරදු කන්නු වන ඒ පුරදු කට පුරදු කන්නකුට යාගේ ජීවිතය ශේෂත්‍ය කරගෙනනින නොකින එතුරම සාපදදාහත මාහරතන් වහසකි ජීවිතයත්තුන ඕක ඊට පසඋහන්සේ බාන් උන්හසේට කර්මය හස් මොුණ ගැහිත් හැටි තමන් පෙර ජීවිතය රහත්තෙන් පින තිබ්බ කෙනෙත් රහත් මාගේ පුරුදු කරපු කෙනෙක්ට ඉස්සල්ලාම විරාගෙන් අනුශාසන කරා ඊට පසේ ස සරාගෙන් අනුශාසනා කර විරාග පතනකෙක්ට තමයි සරාගෙන් අනුශාසන කරේ උන්වහන්සේ කලා පෙරලාවයක උන්වහන්සේ විරාගේ ටාසයි හැබැයි උන්වහන්සේගේ සිත සරාගී උන්වහසේගේ සිත පැටලෙන්නේ සරාගී අරමුණුවරද කෙස් සරමුණුව වහන්සේ කලා ඒ කරපු අකුස ලියාව ඉතුර බාන්් අපි අපේ ජීවිතය මොනතරන් දෙවල් රැස්කර ලද්ද බන්්ඩේ පුංචි වෙලාවක අ පිරිකර ටිකක් දැකලා පිරිකරවට ආසාාවේ අ භික්ෂුවටක ජනය ගහිදීවිතත් හොඳයින ගිහි ජීවිත ගත කරනු ලස්න කට්ටිය තින්නේ බිරි දෙකින් ගොගේ ආදරයක් වෙන කාගෙන්න්නන් ලබේද කියලන බලන්ඩ ඒයේ වත්චන ටික උන්හසේ කරාපු හැටි අවුරුදුසි පහක්්‍යනකම් පැවිදි ජීවිතය කිසි සැනසීමක් තිබුන්නේ ඒ නිසා අපේ ජීවිතේ අපි උත්සහ කරන්ට ඕන අකුසලයෙන් වැලකිලායින් අකුසලින් වැලකිෙනවා කියන්නේ අපේ දැම් බුදුරාණ වහන්ස දේශනා කරළ තිනවන කම්මස්සකා කර්මය තමයි කියනව මේ සත්‍යයාගේ කම්මස්සක කර්මය තමයිකි න දා අයද කර්මය තමයි කින උපත් ස්ථානය පස්ස කර්මය තමයිකින මේ සත්‍යයාග උපත තීරණය කරන එක. එනිසා යම් කෙනෙක් කල්පනා කරන නම් නිතර නිතර මම හොඳ යහපත් සිති. යහපත් කර්මයක් කරත් හරි. අයහපත් සිතින් අයහපත් කර්මයක් කරොත් හරි. ඒක මාකරා නැවත පැමිණිනො කියලා ඒ විදිහට නැවත නැවත සිතනවා නම් එයාගේ ධර්මය ගැන රුජවිෙනුවකිනෝ. ඒ රුජවිච්ච සිටන්යා ධර්මී පුරුදු කරද්ද. එයාගේ හිත අවබෝධ කර යනවාකින. ඔය තින් ටාන සූත්‍රීම් මන මතක හැඩීට . බ මේ සබප්දස හරතන් වහන්සගේ ජීවිත කතාවෙන් ගන්ටෝනි උත්සාහ මීරීෙන් ධාර්මය පපුොරුදු කිරීමක් ඒ වගේ අකුසලයට හිත වැටෙන්ට නොදී අකුසල් ඇැතිවෙනකුට ඒ අකුසල් පිරි නොගෙන ඒ අකුසල් බැහැර කරන සිතින් වාසය කිරීම එකන්නේ අකුසල් බැහැර කරන සිතින් කියන්නේ අ තියන ඉබුදුරජාණන්හන්සි දේශනා කර හුරෝපය සතුටින් පිළිගන්න ගොට එහි ගුණ කියන ගොට සිතයකි බැසගන්නවා කියන. ඒවාගේ තමයි අපි අක්කුසල් ගැන කල්පනා කරන්න ගොට ඒවා ගැන සිහිකන්න ගොට ඒ අකුසලත් හිත බැහැ බැසගන්නවා. ඒ හිත බැසගන්න ගොට ඒ එක තමයි උපදාානවන්. උපාධාන පච්චය බව උපාධාන නිසා භව ඇතින. බවපච්චය ජාති භව නිසා ඉපදීම සිද්ධේ. මෙ දිට මුලු මහත් දුක් රැසම හට ගන්න ඒ නිසා අපේ හිතේ කැන්නේ කුසාසිත නගාගන්නට බැරිවෙන්ට පුළුවන් ඒ වගේ මකුසල ප්‍රහාණ කරගන්න තවිට බැරිවෙන්ට පුළුවන් නමු හිේ කැමැත් අත්තන් ටෝන අ අකුසල් අවධහරි දුරු කරන්නටෝන අනි මේ අකුසල් අකුසල්ලින් ට යහපතක් නන්නන්නේ වී සිද්ධවෙන්නේ අකුසල්ලලින් කෙනෙක්ට සුගති යන්ට බෑ අකුසල්ලලින් ඇති වෙන විපාකය දුකක්මයි මේ විට රකුසල්ලල විපාක ගන කල්පනා කරලා ඒ අකුසල් ඇති වෙන ගොට ඒ අකුසරෙන් නැගගේ සිටිුවට අප අඩුමු ගානි කල්පනා කරන්නට. අනිම මෙෝ දුර කරට ඕ කිය අදහසර හිතේතියෙන්ට ඔන්. එහ මොනොත්හෙම අප කාලයක් එක්ක අපිටත් හෙමින් හෙම හම හමින් දියුණු වෙලා හිල්ලා අපිටත් ධර්මි රැකවරණ ලබන්ට කුළුව ඒ නැතුව අපි අකුසල් සතුටින් පිළි ගත්ත වෙන්නේ නැවත නැවත මේ ඉපද මැරමින් යන සංසාර්ගමනට එකතුවෙනෙක් විතර ඒ නැවැත් දක්මං කවදාක්වා සිද වෙන්නේඒ නිසා පන්නත්නේ අද අපි ගෙන ගත්තේ සප්ප ධාත ම හරහතන් වහන්සේ ජීවිත කතා ගැන ඉතින් භාග්‍යතුන් වහසමේ දිට අතීත කතාව සප්පධාත මහරතන් වහන්සේ බ වහන්සේටඋනේ මේකයි කියලා කියල දී ලකිනවා යෝචේවාස සතන් ජීවේැන අවුරුදු සීයක් ජීවත් වනත් කොසීතෝ හීනවීරියෝ කොසීතව හීන වීරෙන් යුක්තව අවුරුදු සීයක් ජීවත් වනත් මේක වැඩක් පලක් නෑකිනවා ඒකා හන් ජීවිත් තංසේයෝ කැන එක් දවසක් හරිේ ජතන්ැ එක දවසක් හරි ගෙවනවා නම්. වීරිය මාර්භතෝ දල්ලන්. වීරියෙන් යුක්තව වීරියයට සිත නගාගෙන එක දවසක් හරි ගෙවෙනවා නම්. ඒකින් සෙතක් සැලසිනෝ කියනවා. එක නෞුදු සීයක් කොසීත න වීරෙන් යුක්ත වාසයකරත් වැඩන්න නැකිනවා ඒ එක සැලසන සසිතක් නැතිනවා. නමුත් එක දවසක් හරි. වීරෙන් කොසීත නැතුව වීරෙන් යුක්තව වාසය කරනවා නම්. එ දවසින් කෙනෙක්ට සතක් සැලසෙන ම පනු එනිසා අපිත් අපේ ජීතය අකුසල් දුරු කරලා කොසල් දියුණු කරලා ගෞතම් බොදුසුනේ උතුම් චතුරාරිය සත් ධර්මයාව බෝධ කිරීම් පිණිස මේ දහම් කරුණු උපකාර වීවාසාදුසාදුසා අදදින මහාතේරා බිවන්දන ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බනුවර පදිංචි පින්නත් ලසන්ත නාගහවත්ත මහතා සහ දිනවෂ අමරතුන්ග මහත්ම යන දෙපල විසින් ඉතින් අද දවසේ මේ විදිහට ධර්ම දේශනාමය වශයෙන් ධර්මස්ශ්‍රවනය වශයෙන් ඒ වගේම ධර්ම දාන දානමයි වශයෙන් අප රැස්කර සීලපින් අපි මුලින්ම සලු දෙවියන්ට අනුමෝදන් කරමු ශක් දෙවිදුන් සතරවරම් දෙවරජ දරුවන් ප්‍රධාන සදවලෝවාසි සීලු දෙවියෝමී පින් අනුමෝදංවෙිත්වා ඔබ හැමගේ ඉෂ්ඨකාමී සරු දෙවියෝ මේ පින් අනුමෝදංමිත්වා පින් අනුමෝදං වුණ දෙවියන්ගේ ධාර්මික රැකවරණි ආරක්ෂාව ඔබ හැම දෙනාට සල සාධෙත්වා දෙවියන්ටත් උතුම් චතුරාරි සත්‍ය ධර්මයාවවබෝධ කරට මේ පින් උපකාරදීවා සාදු සාදු සාදු. ඒ වගේම මේ පරලවගිය හරිස්චන්ද්‍ර නාගාහවත්ත පියාණන්ට මේපින් අනු මෝදංවෙෙත්වා. අද දවසේ ධර්මදානයේ දායකත්වය දැරපු සිලු දෙනා නමින් මේ පරලවිය සිලු ඥාතීන්ට මේපින් අනු මෝදංවෙෙත්වා. ඒ අයිගේ පරලවජී විත සැපවත්වේවා සුව පත්බේවා. සංසාරදුකින් නිදහස්වෙන්ට මේ පින් උපකාර වීවා සාධ සාදුසාදු ඒවගේම රැස්කරාහෝ සිලිපින් ගොරදේවෝත්තුම පින්නත් ලොක ස්වාමීන් වහන්සේ අනුමෝදම්බෙත්වා. මහමෙ වුණවාසී රටු ලෝකවාසී සිල්ගුණ දම්වටන සලුස්වාමින්න් වහන්සේලාට මීපින් අනුමෝදම්බෙත්වා එස්සේලු ස්වාමින් වහන්සේලා නිදුක්බේවා නීරෝගභේවාසෝ පත්පේවා. හිර ජීවනයේ ලබන්තා ගෞතම් බුදුසසුනේ උතුම් චතුරාරි සත්‍ය අවබෝධ කරන්ට මේ පින් උපකාර වීවාසාදු සාදුසාදු ඒ වගේම අද දින ධර්මදානයේ දායකත්වය දරපු පින්නත් ලසන්ත නාගාහවත්ත මහතාටත් දිනවුෂ අමරතුන්ග මහත්ම යන දෙපලටත් මේ පින් අනු මෝදං වෙෙත්වා ඒ වගේම හන්සා ඉලේපෙරම මහත්මියටත් විජන්ති නාගාාවවත්ය යන මෑනිවරුන්ටත් මේ පින් අනුමෝදන් වෙලා ඒ හැම දෙනා නිදුක්වේවා නීරෝගවේවා සූපත්වේවා. ඒ වගේම තරංග අන්ජන යන සොයරන්ට මේ පින් අනුමෝදං මෙත්වා දිනේශා සොයිරියටත් යුනුජජ සහ රණීත යන ඔතුන් දෙදෙනටත් මේ පින් අනුමෝ දන් මෙෙත්වා. ඒ වගේම පවුලේ සිලු දෙනාටත් ඥාති හිතවදුන්ටත් මේ පින් අනුමෝදංමත්වා. හැම දෙනාම නිදුක්වේවා නීරෝගවේවාසු පත්වේවා. හැම දෙනාටම ගෞතුම් බොදු සසනේ උතුම් චතුරාරය සත්‍ය ධර්මාවවබෝධ කිරීම පිණිස මේ පින් උපකාර වේවා සාදු සාදුසාදු. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්මදාන සාමාජිකයන්ටත් මේ පින් අනුමෝදන්වෙෙත්වා ඒ හැම දෙනාටත් ගෞතම්බුදුසනේ යුතුම් චතුරාරි සත්‍යාබෝධය පිණිස මේ පිං උපකාර වේවා සාධ සාදුසාදු දැ හැම දෙනාටම තෙරවන්සරණයි නමෝ බුද්ධයි. මෙවැනි වටිනා ධර්ම දේශ නශ්‍රවනය කිරීමට ශ්‍රත්තා ටේලි ු චැනලයේය සබස්රයි් කරන්න.